අද කතා කරන්නේ මහතයගේ ඇඟ බස්සන විදිය ගැන. මේ වැඩේ කතා කරන්න ගියොත් කෙලවරක් වෙන්නේ නැති නිසා පොඩි දේවල් ටිකකින් පටන් ගන්නම්. බඩ වැඩි හරි මහත වැඩි හරි කියන්නේ Taman දවසට කනබන ප්‍රමාණයට වඩා අඩුවෙන් ශක්තිය වැය කරනවා කියන එකයි. කෙට්ටු වෙන්න හරි බර අඩු කරගන්න හරි ඕනේ නම් කරන්න වෙන්නේ ಜಾති දෙකයි. එක්ක කනබන ප්‍රමාණය අඩු කරන එක නැත්නම් ශක්තිය වැය කරන ප්‍රමාණය වැඩි කරන එක. මේ දෙකම එකපාරට කළාම තමයි ඉක්මන් ප්‍රතිඵල එන්නේ. කනබන එක අඩු කරන එක සෑහෙන පරිස්සමෙන් කරන්න අවශ්‍යයි. දීර්ඝ කාලීනව වැඩේ කරන් යන්න නම් එක එක ඩයට් ප්ලෑන් වලට සෙට් වෙලා දහදුක විඳගෙන සුබ්බිබි එලෝලු කකා ඉඳලා බෑ. එතකොට මුළු වැඩේම එපා වෙනවා. සාමාන්‍ය විදිහට වේල් දෙක තුන කන ගමන් ජීවිතේම එපා කරගන්නේ නැතුව මේ වැඩේ කරන්නේ මෙහෙමයි. සාමාන්‍ය සුදු පාන්, බත් ඉන්දියාප්ප වගේ කෑම වෙනුවට සෙමෙන් ඇඟට දරාගන්න රතු බත් බතල තඹපු හාල් වගේ පිටි කෑම හැබැයි පුළුවන් තරම් අඩු ප්‍රමාණයක් කන්න ඕනේ. මැල්ලුම් එළවලු වැඩියනොත් ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයකුත් එකතු කරගන්න ඕනේ. අහිතකර කෑම විදිහට ගන්නේ සීනි, සන්තෘප්ත මේදය සහ ලුණුයි. මේ තුනම පුළුවන් තරම් අඩු කරන්න වෙනවා. පිරිපහදු කළ සුදු සීනි අලුත් සොයා ගැනීම වලට අනුව වස හැටියටයි ගන්නේ. අපි බහුලව පාවිච්චි කරන තෙල් ජාතීන් සෑහෙන දුරකට කලවම් කරපු අයහපත් දේවල්. දවසට වතුර ලීටර් දෙකක් තුනක්වත් බඩට දාගන්න වෙනවා. බොහොමයක් වෙලාවට අපි පිපාසය අඳුරගන්නේ බඩගින්න විදිහට. ඒත් ඇත්තටම ඒක වතුර තිබහක්. ඉතින් වතුර බීලත් බලලා තවත් බඩගිනි නම් විතර කන එක තමයි හොඳ. බත් වගේ පිටි කෑම එක්ක තෙල් කෑම සෙට් වුනහම තමයි නරකයි කියලා කියන්නේ. තෙල් කෑම කන්න ඕනේ හොඳ එළවලු, මැල්ලුම් සලාද වගේ දේවල් එක්ක. බත් කනවා නම් ඉතාම අඩු බත් ප්‍රමාණයක් තෙල් කෑම නැතුවම කන්න කියලා තියෙන්නේ. ඒකට හේතුව පිටි සීනි වලින් ලේවල ඉන්සියුලින් මට්ටම වැඩි කරලා සෛල බිත්ති තුනී කරලා දුන්නම ඒත් එක්කම එන තෙල් ටික ෂෝක් එකට සෛල ඇතුළට ගිහින් තැම්පත් වෙනවා. ඒක නිසා තමයි තෙලුයි පිටි එකට හොඳ නෑ කියන්නේ. වැඩේ ටිකක් අමාරුයි වගේ පෙනුනට පුරුදු වුනහම අමාරු නැහැ. දුකෙන් වුණත් කියන්න වෙනවා ඇල්කොහොල් එක්ක නම් වැඩේ අමාරුයි. ඇල්කොහොල් ග්‍රෑම් එකක කැලරි 7ක් තියෙනවා. ඒවා ඇඟේ කෙලින්ම මේදේ හැටියට තැම්පත් වෙනවා. බයිට් එකේ තියෙන තෙල් තොගෙයි ෂැන්ඩි වල තියෙන සීනි ටිකයි ආවම ඉතාම නරකයි. බත් පිඟන් ගණනක තියෙන කැලරි ටික එක ෂොට් එකකුණුයි එක බයිට් කටකිනුයි ගන්න පුළුවන්. අපි කෑම පාලනය කරද්දි ඒක කරන්න ඕනේ පාදස්ත පරිවෘතිය වේග වැඩියෙන් තියාගෙනමයි. ඒ කියන්නේ බඩගින්න තියෙද්දි තමයි ගානට කාලා ඉන්න ඕනේ. ඇක්ටිව් ස්ටේජ් එකක තියෙද්දි තමයි ඇඟේ තියෙන වැඩිපුර මේදය දහනේ වෙන්නේ. සමහර කෑම පාලනය කරන්න දෙන නිර්දේශ වලින් බඩගින්න ඇති වෙනවා. ඒ කියන්නේ අර කියපු BMI එක අඩු වෙලා ඇඟ ක්‍රියාශීලී බව අඩු තත්ත්වයකට පත් වෙනවා. එතකොට මේද දහනයත් වෙනවා. ඒක නිසා ඒ වැඩේ හරියන්නේ නැහැ. බඩ අඩු කරන්න කියලා බඩට එක්සයිස් කළාට වැඩක් නැහැ. ඇඟේ තැම්පත් වෙලා තියෙන මේදේ ඉවත් කරන්න නම් ඒවා දහනය කරන එන්ජින් එකක් ඇඟ පුරාම හදන්න ඕනේ. මේ එන්ජින් හැටියට වැඩ කරන්නේ මාංශ පේශීන්. ඉතින් විශාල මාංශ පේශී වැඩ කරොත් තමයි විශාල මේද ප්‍රමාණයක් දහනය වෙන්නේ. විශාල මාංශ පේශී තියෙන්නේ කකුල් දෙකයි තට්ටම් වලයි. ඒව හරියටම වදින්න හොඳ බරක් දාලා ව්‍යායාම කරොත් තමයි ඉක්මනට මුළු ඇඟේම මේද සංචිත අඩු වෙන්නේ. නැතුව බඩේ තියෙන පුංචි මාංශ පේශී ටිකකට ඒක කරන්න බෑ. ඒව නිකන් වතුර මෝටර් එන්ජින් වගේ. තෙල් පුච්චන්නේ හොඳටම අඩුවෙන්. ට්‍රෙඩ්මිල් එකේ ඇවිද්දට ඒකේ අර පෙන්නන ලොකු කැලරි ගණන් දහනය වෙන්නේ නැහැ. ඉක්මනටම ඇඟේ රිද්මයට හුරු වෙනවා. ට්‍රෙඩ්මිල් එකක කිලෝමීටර් දෙකක් ඇවිදින එකයි පාරක ඒ දුරම ඇවිදින එකයි වෙනස කොහොමද කියලා කරලම බලන්න. ව්‍යායාම අපේ ඇඟට ඉතාම ඉක්මනට හුරු වෙනවා. ඒක නිසා නිතරම වෙනස් කරලා ඇඟට අලුත් අභියෝගයක් දෙන්න ඕනේ. ට්‍රෙඩ්මිල් ඇවිද්දට බයිසිකල් පැද්දට දිව්වට ඒවා අපේ සංසරණ පද්ධතියට හොඳ වුණාට බර අඩු කරන්න මහලොකු දෙයක් කරන්නේ නැහැ. බර අඩු කරන්න මේද දහනය කරන්න නම් මාංශ පේශීන් හොඳට වැඩ කරවන්න ඕනේ. දවසට කන්න බොන්න ඕන කැලරි ගන්න හදාගන්නේ මෙහෙමයි. බර අඩු කරගන්න ඕනේ නම් මේ ප්‍රමාණයෙන් 10%ක් 20%ක්වත් අඩුවෙන් කන්න ඕනේ. මගේ බරට අනුව දවසට ගන්න ඕන කැලරි ප්‍රමාණය Google කරලා වයස, බර, උස වගේ දේවල් දාලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තමන් කන බොන දේවල් වල තියෙන කැලරි ස්මාර්ට් ෆෝන් එකකට දාගන්න පුළුවන්. ෆ්‍රී ඇප් එකකින් කරගන්න පුළුවන්. කන බොන දේවල් මුලදී කිරලා මැනලා මේ වගේ එකක් එක කරගෙන යද්දි කන්න ඕන නියම ප්‍රමාණය එක එක කෑම වලින් එන කැලරි ගණන ගැන හොඳ අවබෝධයක් එනවා. එතකොට තමන්ට වැඩේ කරගෙන යන්න පුළුවන්. කෑම ප්‍රමාණය අඩු කරගෙන යනකොට දැන් කන තඩි පිඟාන වෙනුවට පොඩි පිඟානක කන්න. බඩගිනි නැත්තම් උදේ වේල වුණත් කන්න එපා. දවල් කෑම එකෙන් කෑම පටන් ගන්න. රෑ වේල පුළුවන් තරම් බත් පාන් ඉන්දියාප්ප වගේ පිටි කෑම නැතුව කන්න. ටීවී එක දිහා
බලාගෙන කන්න එපා. එතකොට මෙලෝ සීයක් නැතුව ගොඩක් කනවා. කනකොට ඇති වගේ නම් නවත්තන්න. බෙදාගත් එකනේ කියලා ඉවර කරන්න හදන්න එපා. හෙමින් කන්න. එකම ಜಾති දෙකක් තුනක් නැතුව පුළුවන් තරම් එළවලු කොළ ಜಾති එකතු කරගන්න. දැනට මේ ඇති. මේ ටික හරියට කළොත් මහත ඇඟවල් බස්ස ගන්න එක අපහසු නැහැ. හැබැයි දවසට පැය භාගයක්වත් එක්සයිස් පාරක් වැටෙන්න ඕනේ.